සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවසට එන්නේ ඔබේ දයාබර නාලිකාව සිත් FM 103.1 රත්නං අමිතාදී දිවෙවදේ එක්තරා දවසක අවුරුදු 50ක විවාහ සංවත්සරයේ සමරන යුවලක් මහා ලොකු හෝටලයක ඒ සංවත්සරයේ සමරන අතරතුරේදී එතන එනවුන්ස් කරපු මහත්තයා මේ යුවලට ආරාධනා කරලා අහනවා, මොකද්ද ඔබේ ජීවිතයේ රහස කියලා. අවුරුදු 50ක් ඔබ එකට හිටියා. අද කාලේ සමාජයේ හැටියට අවුරුදු දෙකක් තුනක් එකට ඉන්නවා කියලා කියන එකත් ලොකු අභියෝගයක්. ඔබ කොහොමද අවුරුදු 50ක් හිටියේ කියලා. ඒතර කියනවා, රහස තමයි ගේ වටේ දුවන එක, රනින් රවුන්ඩ් ද හවුස් කියලා. ඉතින් මොනවාද ඒකේ තේරුම, මොකද්ද වට් ඊස් ද මීනින් ඔෆ් රනින් රවුන්ඩ් ද හවුස් කියලා කියපම මෙන්න මේ පුද්ගලයාට ලස්සනට කියනවා. මමයි මගේ නෝනායි යාළුවලා හිටිය අවුරුදු 4ක්. ඒ අවුරුදු 4 තුර කවදාකවත් අපි එක්කෙනාට එක්කෙනා රිද්ද ගත්තේ නැහැ. හරි ගෞරවාන්විත අපි හිටියා. ඉතින් හිට විවාහ වෙනවා නම් අද මම ඇයව බලන්න ගියා. ඒ වෙලාවේ ඇය මගේ අත් දෙක අල්ලගෙන හැව්වා, ඔබට පුළුවන්ද මං අපි දෙන මේ හිටපු ආකාරයට හැමදාමත් අපි දෙන්නට ලස්සනට ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මොහු දන්නවා ජීවිතයේ යථාර්ථය සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. දුක කඳල ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්නේ. ඉතින් අන්නේ මොහොතවලදී මොකද කරන්න කියලා හිත රිදවීම වෙන්න පුළුවන්නේ. ඉතින් ඒතර හස්බන්ඩ් කල්පනා කළා කියලා, ඕකේ මට බැරි වෙලාවත් ඔයත් එක තරහ ගියොත් මම ගේ වටේ රවුමක් යන්න නැත්තම් දුහන්න. හැබැයි ඒ වෙලාවට ඔබ නිහඬව ඉන්නට ඕනේ. ඇය එකඟ වෙනවා. ඒ වගේම ඔහු ඇයටත් කියනවා ඔබත් එසේම කරන්න කියලා. ඇයත් එක එකට ඇයත් එයට එකඟ වෙනවා. දෙදෙනම එකඟ වෙලා අන්තිමට මේ දෙදෙනා ඇත්තටම විවාහ සංවත්සරයේ සමරන ඒද ඇයින් දෙන්න කියනවා. More than living inside the house, we have been running around the house. Now, මේ ලස්සන දෙයක් තියෙනවා. අන්න ඒ දේ තමයි කවදාහක්වත් දෙන්න රිද්ද ගත්තේ නැහැ. රිදෙනවා නම් ඒ විලාට කටවහ ගන්නවා. මුකුත් කියන්නේ නැහැ. පස්සේ හිමින් සැරෙන් අවශ්‍ය කරන සාකච්ඡාවන් කරනවා. ඉතින් එහෙමනම් අලුතෙන් විවාහපත් වෙච්ච, ඒ වගේම විවාහ වෙන්න තියෙන, විවාහ වෙලා ඉන්න හැමෝටම ආරාධනාවක් තමයි. එහෙමනම් අනිත් කෙනාට රිදිච්ච මොහොතේදී ඔබ කේන්ති ගන්නට එපා. ඉවසන්න, කට පොඩ්ඩක් වහගෙන ඉන්න, පස්සේ හිමින් සැරෙන් අවශ්‍ය කරන සාකච්ඡාවන් කරන්න. එතකොට ලස්සන ගෙදර හොඳ එන්වයරන්මන්ට් එකක් ගොඩනැගේවි. ඒ සඳහා ඔබට ජයම ජය. රැඳෙන්න අපිත් එක්ක ආයුබෝවන් සේවා.